පොහොට්ටුවේ තවත් හතරකට ඇමති තනතුරු එයත් ප්‍රශ්නාර්ථයක් සමගින් දේශපාලන වාර්තාකරුවෝ දේශයට ලියනවා. ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පොහොට්ටුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුට පමණ කැබිනට් අමාත්‍ය පදවි හිමිවනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අනුව පවිත්‍රා වන්නියාරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බි. දිසානායක අනේ එස්.බි. දිසානායක මහත්මය ළඟදී කොහේ හරි තැනක කිව්ව අපරාධ කියන්න බෑ මේ එහෙම ඩොලර් ප්‍රශ්නයක් නෑ ඒක පොඩි දෙයක් කියලා. දෙයියන්ගේ පිටය ආර්ථිකයට. සීබී රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් අතරින් සිව් දෙනෙකුට අමාත්‍ය පදවි හිමිවනු ඇතැයි වාර්තාවේ කියලයි මේ කතාවෙන් කියවෙන්නේ. විශේෂයෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨෙක් වුණාට ඔහු රටට ජ්‍යෙෂ්ඨෙක් නොවන්නේ ඔහු ජනතාවට කරන සේවනය මත. එනිසා ජනතාවට සේවය කරලා ජනතාවගේ හදවත දිනාගත් ජන හද බැඳගත් ජනනායකයන් තමයි රටේ ජනතාවගේ ජ්‍යෙෂ්ඨයන් වන්නේ, ආදරණීය දේශපාලන සහෘදයන් වන්නේ. එහෙම නැතිව එක එක පක්ෂවල වයසට ගියාට ජ්‍යෙෂ්ඨයන් වන්නේ නැහැ. මේ මොහොතේ අවශ්‍ය වන්නේ අන්න ඒ කියන මතවාද නොවේ, රටට වැඩක් කරන්න පුළුවන් ජව සම්පන්න, ශක්ති සම්පන්න, ඒ වගේම මතවාද වෙනසක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න පුළුවන් දේශපාලනයේ නැත්නම් මහජන නියෝජිතයින්. ඒ නිසා ජ්‍යෙෂ්ඨත්වයේ කෙසේ වෙතත් ඔහුගේ සේවය, ඔහුගේ කැපැසිටිය වැඩි නම්, ඔහුගේ පරිමාව වැඩි නම් අන්න ඔහුට අවස්ථාවක් දෙනවා නම් වඩා හොඳයි කියලා තමයි සාමාන්‍ය ජනතාව විදිහට, පාට කන්නාඩ වලින් නොබලන ජනතාව විදිහට